මේකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. දරුවට ගෙට යන්න දෙන්න නෝන කිව්වත් වගේ සනීප වෙලා ගෙදර එන දවස හිමාලි විමුක්ති දෙස බලාගෙනම උන්නාය. දැන් ගෑණිගේ හිතට පෙරතරම් ගින්දරක් දැනෙන්නේ නැත. ඒ ආත්ම විශ්වාසය ඇති කළේ මේ දාය. උඹ හිතේ නිෂ්කලංකයෙන් ඉඳපන්. අද මල්ලිව ගේනවනේ. මං ඊට පස්සේ කතා කරන්නම්. මේදා හිමාලිගේ අත අල්ලාගෙන කීවේ එහෙමය. ගෑණියට ටිකක් පාත් වෙන්න පුළුවන් නම් මාර දේවල් වෙන්නේ. හිමාලි එහෙමම සිතුවාය. ඇයි පොඩි පුතේ, විමුක්ති සාලේ පුරා වෙනස්ම ලෙස නෙත්‍යවද්දි සුරම්ය ඇසුවාය. රට කිහින් ගෙදර ආපු දවස වගේ අම්මේ. උන්නට ඔයාට මතකයක් තිබ්බේ නෑනි මහත්තයෝ. නංගි හවසට ඔතන සැටි ඉන්නවලා ඔලුව මසාජ් කරනවා අට වෙනකල්. සුරම්ය කියද්දි විමුක්ති හිමාලි දෙස බැලුවේය. පුංචි මහත්තයා මොනාද බොන්නේ? පස්සේ බොමු අනුලක්කේ. අනුලාගේ දැසම තෙමී ගියාය. ඒ වසරකට පසුව ඒ මුවෙන් අනුලක්කායයි කියූ නිසාය. අනේ ලොකු පුතේ, දුවවත් එක්කගෙන මාවනම් හරිනේ. රෑට බත් ටිකක් කන්න. මං දැන් ගෙදර යනවා තාත්තේ. එහෙනම් ගිහින් එන්න. ගෑණි ආවම ඔක්කොටම පේන්න ගෑණිටත් වැඳගෙනම ඉන්න ඕන. මේ පවුලේ සමගිය තියාගන්න නම් මාව පවුලට ගන්නම වෙනවා කියලා දැනගන්න එතකොට. හිමාලි තොල්පට තද කරගෙන සිතුවාය. එහෙනම් මල්ලි උඩට ගිහින් ටිකක් රෙස් කරපන්. මං රෑවෙලා අක්කත් එක්ක එන්නම්. සක්විති කියද්දි විමුක්ති හිස වැනුවේය. අයියේ මල්ලි, දුවාව නිදි කරන්න නැතුව පුළුවන් නම් ගේන්න කියන්න අක්කට. විමුක්ති කීවේ අහිංසකවය. බබාලට ඔච්චර ආසනම් බැඳලා ළමයි 3-4 දෙනෙක් හැදුවනම් ඉවරනේ. හිමාලි සිතින් කීවාය. යන් අයියේ කාමරේට. සියල්ලන්ම ගිය පසු හිමාලි විමුක්ති ඉඳගෙන උන් තැන පහත්ති කීවාය. යන් විමුක්ති ඇවිදිද්දි තාමත් මොකද්දෝ නුපුරුදු බවක් පෙනේ. ඒ තාමත් ඔහුගේ ස්නායු තද වී ඇති නිසාය. ඒවා ලිහිල්වන්නේ ටිකින් ටිකය. දැන් උඩට ගිහින් මට බණී. හිමාලි පළමු පියකට පෙළට පය තබද්දීම කීවාය. ඇයි නංගී, මං කාමරේ එහෙට මෙහෙට කරලා තියෙන්නේ. විමුක්ති සිනාසුනේය. කලින් තිබ්බ විදියට හුලම් පොදක් ඉන්නේ. මං ජනේලි පැත්තට ඇඳ හැරෙව්වා. මේසෙ ජනේලි වම් පැත්තට දැම්මා. විමුක්ති පය තියන්නේ හිමීටය. මගේ කරට බර තියන්නයියේ. ඒ අතගෙන උරතලේ මතින් තබා ගත්තේ හිමාලිමය. ඒ යද්දි ඇය අන්තමට විමුක්තිගේ බඳ පිටිපසට සුරත තිබ්බාය. අපි හෙට ඉඳලා ඩොක්ටර් කිව්ව එක්සර්සයිසස් කරමු අයියේ. විමුක්ති හිස වැනුවේය. ඔහු උඩුමාලේ කාමරයේ දෙස බලාගෙන උන්නේ හිමාලිගේ උරතලේට බර වීගෙනමය. උඩට ඇවිදගෙන එද්දි පුංචි හතියක් විමුක්තිට ආවේය. මං කිව්වේ බණී කියලා. හිමාලි කීවාය. මෙහෙම හොඳයි නංගි, අපි ගිහින් ඉඳගමු අයියේ. යන් එවරනම් හිමාලි ඒ වත ඕනටත් වඩා වෙනඳ ගත්තාය. විමුක්ති ඉඳගනිද්දි හිමාලිත් ඒ සමගම පහත් වූවාය. ඇයි ඉඳගත්තේ ඇඳ මතින් නොවේ? විමුක්ති ඉඳගත් තැනම බිම ඇඳ පාමුලය.
අද මට හරි සතුටුයි. තප්පරයක් තුල හිමාලයේ දෑස් වලින් කඳුළු මතුවේ. ඇය තොල්පට තද කරගෙන ඒ කඳුළු වලට ගලා යන්නට දුන්නේ විමුක්තිගේ දෙදෙන මත දෑතම තබාය. ඇයිනම් ගිමේ පීටි අතලින් දෑස් පිසදාගත් හිමාලි තෙත දෑසින්ම විමුක්ති දෙස බැලුවාය. ගෑණියෙකුගේ මෙහෙම දෑසක් පිරිමේක හොල්ලන තරම්ය. සමහර ගෑනු මෙහෙම කරන්නේ ඒ බව දැනගෙනමය. මෙහෙම ඔයා සනීප වෙලා මේ කාමරේ ඉන්නවා දකින්න මං කොච්චර ආසාවෙන් වුණාද. දිගටම හිමාලයේ දෑසින් කඳුළු වැටෙයි. දලදා හාමුදුරන්ගේ පිහිටෙන් ආයෙත් අසනීපයක් වෙලා මේ කාමරේ යන්න වෙන්නේපා. විමුද්දගේ දෙදෙන අතගාමේ හිමාලි කීවාය, මං දන්නවා නංගි ගොඩක් දුක් විඳා කියලා. මං විඳ දුක මොකටද රත්තරන් අයියේ? මේ බලන්නකෝ, ඔයා අද කාමරේ ඉන්න ලස්සන. දෙදෙන මත තිබු හිමාලිගේ එක් අතක් ඒ පය පාමුලටම ගොස් ඒ පාදයේ මතට පතිත විය. මං රැට මෙහෙමත් ඉන්නවා. දවසක් කකුල් දෙකම තියාගෙන නියපොතුත් කැපුවා. ඇත්තටම කවුරු හෝ තමාගේ නියපොතු කපා ඇත. හිමාලි කියන කිසිවක් බොරු නොවන බව විමුති දන්නේ ඒ නිසාය. හෙට පාන්දරම මං කෝවිලට යන්න ඕන. කිරි බෝතල් හතකුයි කිරි බතුයි එළඟි තෙල් බෝතල් තුනකුයි සුදු මලුයි අරගෙන විමුත්ති තම පායපාමලවුන් හිමාලි දෙස බැලුවේය. ඇය උන්නේ මුළු අතම ඒ දෙපා වලට බර කරගෙනය. එහෙම ඉන්නට පුළුවන් එක්කො පෙම්වතියටය, නැතහොත් බිරිඳටය. එය ඒ තරම්ම ආදරණීය ඉරියව්වකි. ඒ ඇයිනංගි භාරයක් ඔප්පු කරන්න. භාරයක්? ඔව් අයියේ. අයියා සනීප වෙලා ගෙදර ආවම මම මයුරපති කෝවිලට ඇවිත් ඒ පූජාව කරන්න බාර වුණා. හෙට උදේ පූජාවට යනවා. හිමාලි වෙච්ච භාරයක් නැත. ඇයි මෙසේ දෙවියන් සමග බොරු කරන්නේ ගානක් නැතුවය? දෙවියන් සමග එහෙම සෙල්ලම් කරන්නට හොඳ නැත. දෙවියන් කෝප කරගත් විට ලේසි නැත. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.